Hey guys, welcome back again to WikiHack. මම කලින් වීඩියෝ එකේදී කතා කරා කොහොමද මොබයිල් ෆෝන් එකක් හැක් කරන්න කියලා. ඉතින් ඒක ගොඩක් අටියට තේරලා නැහැ කියලා මට මේ වීඩියෝ එකත් තේරුණා. ඒකට ආව කමෙන්ට්ස් සහ රිප්ලයිත් එක්ක. ඉතින් මම මේ වීඩියෝ එකෙන් හිතුවා ඒ හින්දා ඕගොල්ලන්ට කොහොමද හැකින් ලැබ් එකක් ඔයාගේ ලැප් එකේ හැමත් නැත්නම් ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ බිල්ඩ් කරගන්නේ කොහොමද කියලා දෙන්න. අපි ethical hacking වලට beginner කෙනෙක් විදිහට අපිට සිද්ධ වෙනවා මේකෙදි virtual machines කියන concept එකට යන්න. ඉතින් මෙතනදී ඔයාට සිද්ධ වෙනවා ආගේ desktop එකේ මත නැත්නම් laptop එකේ virtual විදිහට තවත් operating system එකක් install කරගන්න. ඉතින් මම මේකට තෝරගන්නවා කාලි linux කියන operating system එක. මේක security operating system එකක්. ඒ කියන්නේ මේක specialize කරලා තියෙන security වලට. ඒ කියන්නේ hacking වලට. ඒ වගේම ඔයාලට පුළුවන් ඒක පොඩ්ඩක් ස්පෙක්ස් වැඩි හින්දා ඔයාලට පුළුවන් එහෙමත් නැත්නම් ඒකට සොලියුෂන් එකක් විදිහට parrot OS කියන security OS එක පාවිච්චි කරන්න. මම මෙතනදී parrot OS ගැන කතා කරන්න හේතුව මොකද ගොඩක් Linux එක virtual machine එක run කරනකොට ඔයාගේ desktop එක එහෙමත් නැත්නම් lap එක ගොඩක් stuck වෙන්න බලනවා. හේතුව තමයි මේකට 2GB වගේ RAM එකක් අත් ඕන. ඉතින් ඔයාගේ 4GB වගේ RAM එකක් තියෙනවා නම් මේක ප්‍රමාණවත් වෙන්නේ නැහැ තවත් virtual machine එකක් run කරන්න. ඒ හින්දා තමයි මම parrot OS recommend කරන්නේ. මොකද ඒකට megabyte 500ක් වගේ තිබ්බ RAM එකකින් ඔයාට හොඳට perform කරන්න පුළුවන් operating system එකක් විදිහට parrot OS පාවිච්චි කරොත්. හරි එහෙනම් අපි ඉස්සෙල්ලාම කොහොමද virtual machine එකක් install කරගන්නේ කියලා බලමු. මෙතනදී අපිට ප්‍රධාන වශයෙන් virtual machine සහ VMware workstation player කියන දෙක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දී පාවිච්චි කරන්නේ VMware workstation player. ඒ වගේම ඔයාලට virtual machine එක පාවිච්චි කරන්නත් පුළුවන්. අපි Google එකට ගිහිල්ලා search කරන්න ඕන VMware workstation download කියලා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට download VMware workstation player කියලා link එකක් පෙන්නනවා. අපි ඒ link එක ඇතුළට යනවා. එතකොට VMware workstation player official page එකේ මේ විදිහට download for windows කියලා තියෙනවා. අපි ඒක through ගිහිල්ලා අපේ workstation player එක download කරගන්නවා. විදිහට download now කියන click කරාම මට මේ විදිහට download වෙනවා බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම download කරගත්ත setup එක. මම මේක double click කරලා සාමාන්‍ය software එකක් install කරගන්න විදිහටම install කරගන්නවා. setup එක install වුණාට පස්සේ අපෙන් අහනවා machine එක restart කරන්නද කියලා. අපිට මෙතෙන්දී machine එක restart කරන්න මේ විදිහට yes දෙන්න පුළුවන්. හරි අපි මේ විදිහට virtual machine එක install කරගත්තා. අපි දැන් මේ virtual machine එකට install කරගන්න ඕන Linux හරි parrot OS හරි මේ දෙකම එකම විදිහට කරන්න පුළුවන්. අපිට ඒගොල්ලෝගේ official website එකට ගිහිල්ලා ISO file එක download කරගන්න පුළුවන්. Google එකට ගිහිල්ලා මම මේ විදිහට Linux කියලා search කරනවා.
Linux කියලා search කරාම අපිට පළවෙනි link එක official site එක අපිට බලා ගන්න පුළුවන් ඒගොල්ලෝගේ official site එක ගිහිපු ගමන් මේ විදියට download කියන page button එකක් තියෙනවා අපිට download කරගන්න. මම download එක click කරා මේ විදියට bare metal ඒ වගේම virtual machines කියලා අපිට option දෙකක් තියෙනවා select කරගන්න. අපි මෙතෙන්දී download කරන virtual machine එක නේද අපි virtual machine එක මේ විදියට click කරනවා. ඒ වගේම අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා ආයෙත් virtual box එකද එමත් නැත්නම් VMware workstation player එකද අපි use කරන්න කියලා අපි use කරන්නේ workstation player. ඒ වගේම මෙතන 64 bit සහ 32 bit කියන version දෙකක් තියෙනවා. ඔයාගේ machine එකේ install කරලා තියෙන්නේ Windows එක ඔයාගේ 64ද ඒ වගේම 32ද කියලා බලාගන්න. This PC එකට ගිහිල්ලා මේ විදිහට ඔයාගේ දැනට install කරලා තියෙන bit version එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මගේ මේ විදිහට install කරලා තියෙන්නේ 64 bit කියන version එක operating system එකක් තියෙන්නේ දැන්ටමත් මගේ. ඉතින් ඒ හින්දා මම මේකේ 64 bit කියන version එක download කරනවා. ඒ වගේම ඔයාට මේ VMware file එක direct ඒ වගේම torrent ඒ වගේම sum කියන තුනකින් බලා ගන්න පුළුවන්. මම මේ විදිහට direct version එකෙන් අපේ file එක download කරගන්නවා. මේ තියෙන්නේ මම download කරගත්ත file එක. මේක අපි ඉස්සෙල්ලාම extract කරගන්න ඕන අපේ specific folder එකට. අපි ෆයිල් එක මේ විදිහට එක්ස්ට්‍රැක්ට් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් වෙලා ඉවරුණාට පස්සේ අපේ VMware එක ඕපන් කරගන්න. ඕපන් කරාට පස්සේ අපිට බලාගන්න පුළුවන් මෙතන open a virtual machine කියලා දිනවා. අපි එතන ක්ලික් කරනවා. එතන ක්ලික් කරලා අපි අර එක්ස්ට්‍රැක්ට් කරගත්ත location එක select කරගන්න ඕන මේ විදිහට. සිලෙක්ට් කරාට පස්සේ අපිට virtual machine එක VMware එකෙන් ගත්තා. ඊට පස්සේ මෙතන play virtual machine කියලා දිනවා. අපි ඒක දෙනවා. මෙතන අහනවා virtual machine move කරාද copy කරාද කියලා. එතනදී අපි දෙන්න ඕන I copied it කියන එක. ඒ වගේම අපිට Linux වලට අවශ්‍ය tools ටිකක් තියෙනවා ඒක download කරගන්නත් ඕන. එහෙනම් මම download කියන එක මේ විදිහට දෙනවා.
හරි අපේ Linux distro එක මේ විදිහට install කරලා ඉවරයි. අපේ username එක වෙන්නේ කාලි, ඒ වගේම password එක වෙන්නේ කාලි. දෙකම දීලා login වුණාට පස්සේ අපේ hacking OS එක මේ විදිහට සාර්ථකව install වෙනවා. මීට අමතරව ඔයාලට parrot OS ලගේ official website එක ගිහිල්ලා parrot OS එක download කරගන්න පුළුවන්. මං ඉස්සෙල්ලා කිව්වා වගේ parrot OS කියන්නේ ගොඩක් light version එකක්, කාලි Linux වලට alternative විදිහට තියෙන හොඳම hacking OS එකක් විදිහට මේ parrot OS සලකන්න පුළුවන්. කලින් කරපු විදිහටම ඔයාලට parrot OS එකත් අර virtual machine එකේ install කරගන්න හැකියාව තියෙනවා. මේ හැම එකේම ලින්ක්ස් මම පල්ලා දාලා තිනවා. ඒ ලින්ක්ස් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් වලට යන්න. හරි අපි ඒ විදිහට කාල්නක්ස් එක ඉන්ස්ටෝල් කරගත්තා. මීට අමතරව අපිට ෆෙඩෝරා කියන ලිනක්ස් එක ඉන්ස්ටෝල් කරගන්න සිද්ධ වෙනවා. මේකට හේතුව තමයි කාල්නක්ස් ඒ වගේම පැරට් OS කියන්නේ ඩෙබියන් බේස් ලිනක්ස් ඩිස්ට්‍රෝ එකක්. ඒ වගේම මේ ෆෙඩෝරා කියන්නේ රෙඩ් හැට් බේස් ලිනක්ස් ඩිස්ට්‍රෝ එකක්. ඉතින් අපිට පෙන්ට්‍රේෂන් ටෙස්ටිං කරද්දී අනිවාර්යෙන් ඩෙබියන්ට පස්සේ Windows, Android ඒ වගේ ගොඩක් ඔපරේටින් සිස්ටම් එක වැඩ කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ හින්දා තමයි අපි මේ ෆෙඩෝරා කියන ලිනක්ස් ඩිස්ට්‍රෝ එක අපි පාවිච්චි කරන්නේ. ෆෙඩෝරා වෙබ්සයිට් එකට ගිය පස්සේ අපේ අපිට ඩවුන්ලෝඩ් කරගන්න ඕන ISO ෆයිල් එක මේ විදිහට තියෙනවා. ඩවුන්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරලා අපිට අපේ ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි ආයෙත් අපේ VM එකට ගිහිල්ලා මේ විදිහට හෝම් පේජ් එකේ තියෙනවා ක්‍රියේට් නිව් වර්චුවල් මැෂින් කියලා. අපි ඒක ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට මෙතන ISO ෆයිල් එක සිලෙක්ට් කරන්න ඕන අපි ඩවුන්ලෝඩ් කරපු Fedora වල. එතකොට අපි මෙතන බ්‍රවුස් ගිහිල්ලා අදාළ ISO ෆයිල් එක මම මේ විදිහට සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා මේ විදිහට නෙක්ස්ට් දෙනවා. ඊට පස්සේ අපේ වර්චුවල් මැෂින් නේම් එක අපිට දෙන්න ඕන. ඊට පස්සේ අපි ආයෙත් නෙක්ස්ට් දෙනවා. අපේ හાર્ඩ් එක GB20ක් ඕන කියනවා. ඊට පස්සේ අපි බයි ඩිෆෝල්ට් තියෙන විදිහට මේ සෙටින්ග්ස් ටික තියලා නෙක්ස්ට් දෙනවා. ඊට පස්සේ අපි තියෙනවා මෙතන කස්ටමයිස් හાર્ඩ්වෙයා කියලා. එතන අපි ආයෙත් කස්ටමයිස් හાર્ඩ්වෙයා කියන එකට ගිහිල්ලා අපේ නෙට්වර්ක් ඇඩැප්ටර් එක මේ විදිහට බ්‍රිජ් ඇඩැප්ටර්යක් විදිහට මාරු කරගන්නවා. මාරු කරලා ක්ලෝස් දෙනවා. හරි අපේ සෙටින්ග්ස් ටික හරි මේ විදිහට. ඊට පස්සේ අපි ඒක ෆිනිෂ් කියන එක දෙනවා. අපේ ඩිස්ට්‍රෝ එක මේ විදිහට බූට් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ බූට් අප් වුණාට පස්සේ මෙතන ඉන්ස්ටෝල් ටු හાર્ඩ්වෙයා කියන එක අපිට දෙන්න වෙනවා. අපේ ඉන්ස්ටෝල් එක කම්ප්ලීට් කරගෙන යන්න ඉස්සරහට
අවශ්‍ය ලැංග්වේජ් එක අපි සිලෙක්ට් කරනවා මෙතන ඉංග්‍රීසි විදියට. එතකොට ඒ වගේම ඉන්ස්ටෝල් කරන්න ඕන පාත් එක මේ විදියට අපි කන්ෆර්ම් කරන්න ඕන. කන්ෆර්ම් කරලා ඉවරනට පස්සේ begin installation කියන එක දුන්නා. ඊට පස්සේ අපේ OS එක මේ විදියට ඉන්ස්ටෝල් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට පාස්වර්ඩ් එකක් නැහැ. එතකොට නිකම්ම අපිට ඔපරේටින් සිස්ටම් එක ඇතුළට ලොග් වෙන්න හැකියාව තියෙනවා. මේ විදිහට අපේ Fedora distro එකත් අපි සාර්ථක විදිහට ඉන්ස්ටෝල් කරගත්තා. හරි, අපි මේ වෙනකොට parrot OS එක එහෙමත් නැත්නම් Kalinux ඒ දෙකෙන් එකක් ඉන්ස්ටෝල් කරගත්තා. ඒ වගේම අපි Fedora Linux distro එකත් ඉන්ස්ටෝල් කරගෙන ඉවරයි. අපි දැන් කතා කරන්න යන්නේ කොහොමද virtual විදියට Windows එක උඩ තවත් Windows machine එකක් ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. Windows ISO file එකක් media creation tool එක පාවිච්චි කරලා download කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට මේ get into PC වගේ website එකට ගිහිල්ලා ISO file එකක් download කරගන්න පුළුවන්. ISO file එක download කරගන්න link එකක් මම පල්ලෙහින් දාලා තියෙනවා.
අපි Fedora install කරා වගේම මේ විදිහට create new virtual machine ගිහිල්ලා අපි ISO file එක select කරනවා ISO file එක මේ විදිහට Windows ISO file එක select කරාට පස්සේ අපේ Windows operating system එක boot up වෙනවා අපිට බලා ගන්න පුළුවන් ඊට පස්සේ මම මේ විදියට install now කියන එක දෙනවා install now කියන එක දුන්නට පස්සේ setup is starting කියලා වැටෙනවා ඊට පස්සේ අපිට වැටෙනවා මේ විදිහට අප්ග්‍රේඩ් කරන්නද එහෙමත් නැත්නම් Windows install කරන්නද කියලා අපිට ඕන Windows install කරන්න හින්දා අපි install Windows only කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරනවා ඊට පස්සේ අපිට මේ විදිහට Windows එක install වෙනවා බලා ගන්න පුළුවන්
හරි අපි ඒ විදිහට කාල්නක්ස් ඊට පස්සේ ෆෙඩෝරා ඒ වගේම වින්ඩෝස් මේ විදිහට ඔපරේටින් සිස්ටම් තුනක් අපේ virtual machine එකේ මේ විදිහට අපි ඉන්ස්ටෝල් කරලා ඉවරයි දැන් අපි කතා කරන්න යන්නේ කොහොමද Android එකක් ඔයාගේ ලැප් එකේ එහෙමත් නැත්නම් ඩෙස්ක්ටොප් එකේ ඉන්ස්ටෝල් කරගන්නේ කියලා මේකට තියෙන software එකක් තමයි යන්න පුළුවන් හොඳම solution එකක් ඉදෙන මම දකින්නේ Genymotion Genymotion කියන software එකෙන් ඔයාට virtual විදිහට Android එකක් run කරගන්න පුළුවන් මේක software කරන කට්ටිය උනත් පාවිච්චි කරනවා බොහෝ දුරට ඒගොල්ලන්ගේ application එකක් run කරන්න. ඉතින් මේක අපිට ගොඩක් හොඳ solution නම් මේකෙදි install කරගන්න පුළුවන්. Genymotion website එකට ගිහිල්ලා මෙතන තියෙනවා download for windows කියලා. මෙතනදී get with virtual box කියන එක දෙන්න. ඊට පස්සේ අපිට setup එක download වෙනවා. setup එක download වුණාට පස්සේ අපිට සාමාන්‍ය software install කරන විදිහට අපිට මේකත් install කරගන්න පුළුවන්. මෙතනදී ඔයාට අලුත් account එකක් හදන්න එනවා අලුත් account එකක් නැත්නම් ඔයාගේ email address ඒ වගේම password details ටික දීලා අලුත් account එකක් හදාගන්න
මෙතනදී අලුත් account එකක් හදද්දී ඔයාගේ activation email එක spam box එකෙත් පොඩ්ඩක් බලන්න මොකද ගොඩක් වෙලාවකට මේක spam box එකට යනවා ඒකින් අනිවාර්යෙන් ඒකත් check කරලා බලන්න activation link එක ඇවිල්ලා තියෙන කියලා ඊට පස්සේ software එක launch වුණාට පස්සේ අපිට මේ විදියට devices ටිකක් බලා ගන්න පුළුවන් අපිට අවශ්‍ය මොන devices එකද කියලා මෙතනින් select කරලා ඒක අපේ machine එකේ install කරගන්න පුළුවන් මම මෙන්න මේ විදියට Samsung Galaxy S10 කියන phone එක select කරලා ඒක මගේ machine එකේ install කරගන්නවා ඉන්ස්ටෝලේෂන් එක ඉවරුණාට පස්සේ ස්ටාර්ට් කියන බටන් එක ඔබලා අපේ ෆෝන් එක මේ විදිහට ලොන්ච් කරගන්න පුළුවන් අපේ එමුලේටර් එකේ අවසානයේදී මෙන්න මේ විදිහේ ලස්සන ෆෝන් එකක් අපිට අපේ ලැප් එකේම එහෙමත් නැත්නම් අපේ ඩෙස්ක්ටොප් එකේම ඉන්ස්ටෝල් වෙලා තියෙනවා හරි අපි මේ විදිහට අපේ ඔපරේටින් සිස්ටම් ටික ඉන්ස්ටෝල් කරලා ඉවරයි අපේ Linux ඊට පස්සේ Windows ඒ වගේම Android කියන ඔපරේටින් සිස්ටම් තුනෙන්ම අපි ගාව දැන් virtual විදිහට හදාගත්ත machines ටිකක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් Linux වලින් හිතන්නකෝ අපි කාල් Linux එකේ මොකක් හරි hack කරනවා කියලා. ඉතින් අපිට ඒක test කරන්න අපිට Windows machine එකේ වගේම Android වල අපිට මේක test කරලා බලන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් අපි කතා කරේ කොහොමද හැකින් ලැබ් එකක් බිල්ඩ් කරගන්නේ කියලා. ඉතින් මේකෙන් මම කියලා දෙන්න යන්නේ කොහොමද හැක් කරන්න කියලා. මම කලින් එක වීඩියෝයක් දැම්ම කොහොමද ෆෝන් එකක් හැක් කරන්න කියලා. ඔයාලට පුළුවන් ඒක try කරලා බලන්න. එහෙම නැත්තත් මම ඉස්සරහට මේ වගේ ගොඩක් හැකින් ටියුටෝරියල්ස් ගේන්න ඉන්නවා. ඉතින් මේක තමයි ඒකේ ආරම්භයක් විදියට මම අද හරියටම පටන් ගත්තේ. ඉතින් මේ channel එකත් එක දිගටම එකතුලා ඉන්න පළලා තියෙන රතුපාට subscribe button එක click කරලා channel එකේ subscriber කෙනෙක් වෙන්න. ඒ වගේම notification bell icon එකත් click කරන්න. video එක ගැන like comment පළලෙන් දාන්න. මේ වගේම අලුත් video එකකින් ඊළඟ සතියේ තමු. අදට ගිහින් එන්න සිල් දිනාටම සුබ දවසක්.